සජිත් ඊයේ GL ගේ පිරිසට දුන්න දොළපිදේනි නම් ගම් ස්ථාන සහිතව මෙන්න නාමල්ගෙන් අලුත් පිම්මක් මේක වෙනම පිම්මක් බැසිල් රනිල් සාකච්ඡා පුපුරයි බැසිල් ප්‍රබල තීන්දුවක ගමේ පන්සලටත් ගොඩ වෙන අනුර ප්‍රමුඛ බලඇණිය අයිබෝවන් සුබ දවසක් ඊයේ දවසේදී සමගි ජන බලවේගය සහ ජනතා නිදහස සභාවෙන් ගැලවී ගිය 6 දෙනෙකු අතර සමගි ජන සන්ධානය නමින් නව දේශපාලන ගිවිසුමකට අස්සන් තබමින් නව දේශපාලන බලවේගයක් ඊයේ දවසේදී නිර්මාණය වෙනවා ජනාධිපති වර්ණයේ ප්‍රකාශයට පත් කිරීමේ දිනය මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය ලං වීමත් සමග මේ වන විට ලාංකීය දේශපාලන තැටිය හොඳටම රත් වෙමින් පවතිනවා එහි ප්‍රබලතම ආසන්නතම ප්‍රතිඵලයක් ලෙසයි සමගි ජන සන්ධානය නමින් නව දේශපාලන බලවේගයක් ඊයේ ගොඩනැගීම ආරම්භ වුණේ ඒ අනුව ඊයේ දවසේ සිට ඉදිරි ජනාධිපති වර්ණය කැඳවන තෙක්ම සමගි ජන සන්ධානය සමග පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම වෘත්තීයවේදීන් එවැගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ විශ්‍රාමික රණවිරුවන් ඇතුළු ප්‍රබල කණ්ඩායම් රැසක් දිනෙන් දින සමගි ජන සන්ධානය සමග එක්කර ගැනීමට මේ වන විටත් සියල්ල සූදානම් බවටයි අපිට නම් දේශපාලන ආරංචි මාර්ග කියන්නේ කොහොම වුණත් ඊයේ දවසේ සමගි ජන සන්ධානය ගොඩනගමින් එයට පළමුවෙන් මෙක් වූ පිරිසට හොඳ හැටි අත දිගෑරලා සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ ඇතමුන්ට හොරා හොඳටම දොළපිදේනි දී ඇති බවටයි ඉතාමත්ම විශ්වාසනීය ආරංචි මාර්ග අපිට කියන්නේ මෙතැන් සිට දුන්න දොළපිදේනි මෙන්ම දුන්න ස්ථාන පිළිබඳවද ප්‍රබල අනාවරණයකට අපි සූදානම් ඒ අනුව නිදහස ජනතා සභාවෙන් වෙන්වී ආපු GL පීරිස් මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තු අපේක්ෂක ධූරයක් මෙන්ම අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවට අපිට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා මීට අමතරව සමගි ජන සන්ධානයේ සමගි ජන බලවේගයේ නොව සමගි ජන සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසන සංවිධායක ධූරය ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ලබා දී තිබෙනවා. එවැගේම බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියැල චන්දබල ප්‍රදේශයේ සමගි ජන සන්ධානයේ ආසන සංවිධායක ධූරය හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩිලාන් පෙරේරා මහතාට ලබා දී තිබෙනවා. එවැගේම මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන සන්ධානයේ ආසන සංවිධායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට ලබා දී තිබෙන බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ. එවැගේම සමගි ජන සන්ධානයේ තිස්ස මහරාම ආසන සංවිධායක ධූරය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතාට ලබා දී තිබෙන බවටද අපිට විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග කියනවා. එවැගේම තමයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී KPS කුමාරසිරි මහතාට අනුරාධපුර තලාව චන්දබල ප්‍රදේශයේ සමගි ජන සන්ධානයේ ආසන සංවිධායක ධූරය ලබා දී ඇති බවටද අපිට එම දේශපාලන ආරංචි මාර්ග කියනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ නොව සමගි ජන සන්ධානයේ ආසන සංවිධායක ධූර ඉහත සඳහන් කළ අයුරින් ලබා දී තිබෙනවා. ඊට අමතරව නිදහසෙන් කැඩියා 6 දෙනාගේ ප්‍රධානියා මාචාර්ය GL පීරිස් මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සමගි ජන සන්ධානයේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්නටද එකඟතාවය පළ කර ඇති බවටයි ඉතාම විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග නිරතුරුවම අපිට කියන්නේ. මේට අමතරව සමගි ජන සන්ධානයේ
බදුල්ල දිස්ත්‍රික් නායකත්වය ඩිලාන් පෙරේරා මහතාටත් ගම්පහ දිස්ත්‍රික් සමගි ජනසන්ධානයේ දිස්ත්‍රික් සමනායකත්වය ආචාර්ය නාලක ගොඩහේවා මහතාටත් ලබා දී ඇති බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ. ඒට අමතරව සමගි ජනසන්ධානයේ ආණ්ඩුවක් තුල කැබිනට් අමාත්‍ය ධූර දෙකක් රාජ්‍ය මාත්‍ය ධූර දෙකක් මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයක් සහ අග්‍රාමාත්‍ය ධූරය නිදහස ජනතා සභාවෙන් ගැලවි පැමිණි 6 දෙනා අතර බෙදී අන අවුරින් ලබා දීමට නියමිතව බවටත් එලෙස පොරොන්දු වී ඇති බවටත් නිරතුරුවම අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ නොව සමගි ජනසන්ධානයේ ප්‍රබල තනතුරු රැසක් ලබා දී තිබෙනවා. ඊයේ දවසේදී නිදහස ජනතා සභාවෙන් එක් වූ 6 දෙනාට පාර්ලිමේන්තුව නියෝජනය කරන. එවැගේම තමයි ඉදිරි දිනවලත් සමගි ජනසන්ධානය සමග බොහෝ දෙනෙකු එක්වීමට නියමිතයි. මේ වන විට බොහෝ සාකච්ඡා අවසන් කොට තිබෙන බවටද අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඒ අනුව දිනෙන් දින සමගි ජනසන්ධානය නැමැති නව දේශපාලන ප්‍රවාහයක් නව දේශපාලන කඳවුරක් සමගි ජනබලවේගය කේන්ද්‍ර කරගනිමින් සජිත් ප්‍රේමදාස විසින් ගොඩනගන්නට නියමිත බවටයි අපිට දේශපාලන තොරතුරු නිරතුරුවම කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතමුන්ගේ ඩබල් ගේම් නිසා ජාතික සංවිධායක ධූරය පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට ඉක්මන් වූ බව රාජපක්ෂ පවුලේ නොනිල මාධ්‍ය ප්‍රකාශක උදයංග වීරතුංග දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබෙනවා. ඇත්තටම පොදුජන පෙරමුණ ඇතුලේ කවුද ඩබල් ගේම් ගැහුවේ? ඒ ඩබල් ගේම් නිසා ඇයි නාමල් රාජපක්ෂට ජාතික සංවිධායක ධූරය දෙන්නට ඉක්මන් වුණේ? උදයංග රට ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ සියල්ලද හෙළි කළ යුතුයි. ඒ කියන්නේ පොහොට්ටුව ඇතුරේ ප්‍රබල ඩබල් ගේම් කාරයන් සිටිනවා. ඔවුන්ගෙන් රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙන්ම පොදුජන පෙරමුණේ දේශපාලනය බේරා ගන්නට මෙලෙස ජාතික සංවිධායක ධූරයට නාමල් රාජපක්ෂ පත් කළ බවටයි උදයංග වීරතුංග කියන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාපක නායක බැසිල් රාජපක්ෂ මහතා අතර මේට පැය කීපයකට පෙර තවත් තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බවට අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. එහිදී ඉදිරි ජනාධිපති වර්ණය, පාර්ලිමේන්තු මැතිවරණය, රටේ පවතින ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට යොමුව තිබෙනවා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් දිගින් දිගටම සඳහන් කර තිබෙන්නේ ජනාධිපති වර්ණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, එසේ ජනාධිපති වර්ණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වන්නේ නම් රට තුල දේශපාලන අර්බුදයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බවද යම් යම් කරුණු සඳහන් කරමින් රනිල් වික්‍රමසිංහ ඉදිරියේ බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපතිවරණය මුලින්ම පවත්වා දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවටයි. කොහොම වුණත් දිගින් දිගටම පොදුජන පෙරමුණේ යෝජනාව වන පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පැවැත්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප වීම තුළ මෙට කලින් අපි දිගින් දිගටම සඳහන් කර පරිදි පාර්ලිමේන්තුව තුළ යම් බල පෙරලියක් සිදු කරමින් ජනාධිපති වර්ණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව ගන්නට තවමත් පොදුජන පෙරමුණ ප්‍රබලතම උත්සාහයක නිරත වන බවට දිගින් දිගටම අපි කියන්නට සූදානම්. මොහොතින් මොහොත තප්පරෙන් තප්පරය ජනතාව අතරට යමින් මහපොළවට යන ජාතික ජනබලවේගයත් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකත් සමස්ත රටම ආවරණය වන පරිදි විවිධ සමාජ බල ඇණි නිර්මාණය කරමින් තිබෙන මොහොතක් මේක. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළු අනිකුත් ආගමික සංස්කෘතික හරපද්ධතියන්ද
දැන් ජාතික ජනබලවේගය ස්පර්ශ කරන්නට උත්සාහ කරමින් පටන්ගෙන ඇති බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග අපිට කියනවා. රටවටා දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සංඝ සමුළු පවත්වමින් භික්ෂුන් වහන්සේලා එක් කරමින් යන ජාතික ජනබලවේගය කොට්ටාස සභා හරහා ගමේ පන්සලද ආමන්ත්‍රණය කරමින් ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේ සමග වෙනම සමාජ ආර්ථික සංස්කෘතික නිර්මාණයක් සිදු කරන්නට මේ වන විට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටින බවට ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියනවා. එවගේම තමයි ඉස්ලාම් හින්දු කතෝලික පූජකවරුන් දෙක් කරගනිමින් නව දේශපාලන ආර්ථික ප්‍රවණතාවයන් සමග වෙනම සමාජ සංශෝධනයක් සඳහා මේ වන විට අනුර දිසානායකත් ජාතික ජනබලවේගයේ බල ඇණියත් ප්‍රබලතම මෙහෙයුමක නිරත වන බවට නවතම දේශපාලන ආරංචි මාර්ග අපට කියනවා. ඒ අනුව දිනෙන් දින ජනාධිපති වර්ණය ලංවීමත් සමග සමස්ත මහපොළොවටම ජාතික ජනබලවේගය බැලූ බැල්මට ආමන්ත්‍රණය කරමින් තිබෙන බවටයි අපිට නම් කියන්නම වෙන්නේ. ඒ සමගින් සටහන අදට නිමයි. ඔබට සුබ දවසක්.